මේ වෙසක් මාසෙත් එක්ක ලංකාව පුරාම තියෙන දන්සල් පහන් කූඩු තොරන් භක්ති ගීත මෙන්න මේවා තියෙන තැන් වහට බලා ගන්න තිබ්බොත් හොඳයි නේද? එහෙනම් මේ වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න. ආයිබෝන් කියලා පිළිගන්නවා අදත් ඔයාලව ලක්ෂාන්ටේ YouTube channel එකට. ඉතින් ඔන්න අද ගෙනල්ලා තියෙනවා ගොඩක් අයට වැදගත් වෙන ගොඩක් වටින app එකක් ගැන. ඉතින් මේ ගෙනල්ලා තියෙන app එකෙන් ඔයාලට පුළුවන් ලංකාව පුරාම තියෙන දන්සල් පහන් කූඩු තොරන් භක්ති ගීත තියෙන තැන් ගොඩක්ම ලේසියෙන්ම හොයාගන්න. ඒ වගේම ඒවා පටන් ගන්න කීයටද ඉවර වෙන්නේ කීයටද කවදද තියෙන්නේ මෙන්න මේ හැම දෙයක්ම ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි අපි ඉන්න තැන ඉඳලා මේ location වලට යන්නේ කොහොමද කොච්චර දුර තියෙනවද කියලා පවා ඔයාලට මේකෙන් බලා ගන්න පුළුවන්. ඒ වගේම හොඳම දේ තමයි ඔයාට පුළුවන් ඔයා දන්සලක් දෙනවා නම් එහෙමත් නැත්නම් තොරන් පහන් කූඩු මෙන්න මේ වගේ දෙයක් ඔයා තියෙනවා නම් ඔයාට පුළුවන් ඒකත් මේ app එකට add කරන්න. වීඩියෝ එක ඉස්සරහට අපි කතා කරමු මොකද්ද මේ app එක කොහොමද මේක පාවිච්චි කරන්නේ කියලා. වීඩියෝ එකට යන්න කලින් කියන්න ඕනේ ඉස්සරහටත් මෙන්න මේ වගේ තාක්ෂණික videos බලන්න පහල තියෙන subscribe button එක press කරලා දැම්ම අනිවාර්යයෙන්ම channel එකත් එක්ක එකතු වෙන්න කියලා කියනවා. හරි ඉතින් අපි වැඩි කතා කරන්නේ නැතුව ඉක්මනටම යමු වීඩියෝ එකට. හරි ඉතින් මේ app එකේ නම තමයි දන්සල් කියන්නේ. ඔයාලට පුළුවන් සාමාන්‍ය විදිහටම Play Store එක open කරගෙන search bar එකේ search කරගන්න දන්සල් කියලා. search කරගත්තට පස්සේ උඩින්ම මෙන්න මේ වගේ app එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයා මෙන්න මේ app එක ඔයාගේ phone එකට install කරගන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මේ video එකේ description එකේ හරි comment section එකේ හරි මම මේ app එකේ link එක දාලා දිනවා. ඔයාලට පුළුවන් ඒකෙන් උත් ගිහිල්ලා මේ app එක install කරගන්න. ඒ වගේම ඔයා Apple phone එකක් පාවිච්චි කරනවා නම් ඔයාගේ Apple phone එකටත් මේ විදිහටම app store එකට ගිහිල්ලා දන්සල් කියලා search කරලා මේක install කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඒකේ link එකත් මම පහල දාලා දිනවා. ඔයාලට පුළුවන් ඒකෙන් ගිහිල්ලා ඔයාගේ app store එකෙන් මේක install කරගන්න. හරි ඉතින් මේ app එක මම මේ වෙනකොට install කරගෙන තියෙන්නේ. මම මෙන්න මේ විදිහට මේ app එක open කරගන්නවා. ඕපන් කරගත්තට පස්සේ මෙන්න මේ වගේ තමයි ඉන්ටර්ෆේස් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතන ටිකක් ලෝඩ් වෙලා ඔයා එන්නේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට. මෙතනට ආවට පස්සේ මේ විදිහට අපේ ෆෝන් එකේ ලොකේෂන් වලට ඇක්සස් ඉල්ලනවා. අපිට පුළුවන් මෙන්න මේකට මෙන්න මේ ඇලෝ කියන ඔප්ෂන් එක දීලා මේකට පර්මිෂන් දෙන්න. දුන්නට පස්සේ ඔයාට මෙන්න මේ වගේ නෝටිස් එකක් බලා ගන්න පුළුවන්. ඔයාට පුළුවන් මෙන්න මේ උඩ කතිරේ මෙන්න මේක ක්ලෝස් කරගන්න. ක්ලෝස් කරගත්තට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙතන ඔප්ෂන් තුනක් තියෙනවා. දන්සල්, තොරන් සහ පහන් කූඩු භක්ති ගීත කියලා මෙන්න මේ වගේ ඔප්ෂන් තුනක් තියෙනවා. ඉතින් ඔයාට දන්සල් තියෙන දැන් බලා ගන්න ඕන නම් ඔයාට පුළුවන් මෙන්න මේ දන්සල් කියන එක උඩ ටච් කරන්න. ඔයා පළවෙනි වතාවට මේක උඩ ටච් කරද්දී මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමයි එන්නේ. මෙතෙන්දී කියනවා ඔයාගේ ෆෝන් එකේ ලොකේෂන් ඔන් කරන්න කියලා. ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මේක මේ විදිහට ඔන් කරගන්න එක. ඔන් කරාට පස්සේ ඔයා මෙන්න මෙතනින් බැක් වෙන්න. බැක් වුණාට පස්සේ ඔයාට මේ විදිහට Google Map එක තමයි මේ app එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. දැන් අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ map එකේ එහාට මෙහාට යන එක. එතකොට අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට normal map එකේ තියෙන සලකුණු වලට වැඩිය ටිකක් ලොකුවට මෙන්න මේ වගේ එක එක පාටට සලකුණු අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මෙතන අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ දන්සල් තියෙන තැන්. මෙතන තියෙන දන්සල් මේ දැන් මේ මොහොතේ තියෙන දන්සල් නෙමෙයි ඉස්සරහට තියන්න තියෙන දන්සල්. ඒ වගේම මෙන්න මේ location එක එක පාටට තියෙන්නේ මෙන්න මේ දන්සල් වර්ග කරලා තියෙනවා එක එක පාටට. ඉතින් මේ පාටට අනුව මොකද්ද මේ දන්සල කියලා වට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මේ app එකෙන් ආපහු බැක් වෙන්න. බැක් වුණාට පස්සේ ඔයා කලින් ඉන්ටර්ෆේස් එකට තමයි එන්නේ. මෙතන app එකේ පහළම මෙන්න මේ වගේ i ලකුණක් අපිට බලා ගන්න පුළුවන්. අපි කරන්න ඕනේ මෙන්න මේක උඩ ටච් කරන එක. ටච් කරාට පස්සේ මෙන්න මේ විදිහට පහළට යන්න. පහළට යනකොට ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ පාටට අනුව දන්සල මොකද්ද කියලා අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. හරි ඉතින් මේ විදිහට බලාගත්තට පස්සේ අපිට පුළුවන් ආපහු මෙතනින් බැක් වෙලා දන්සල් කියන ඔප්ෂන් එකට ගිහිල්ලා ආපහු map එකට යන්න. map එකට ආවට පස්සේ උඩ මෙන්න මේ වගේ icon එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේක උඩ touch කරාට පස්සේ මේ වෙනකොට අපි ඉන්න location එක මේ map එකේ බලා ගන්න පුළුවන්. normal google map එකේ වගේම මෙන්න මේ වගේ නිල් පාට තිතකින් අපිට අපි ඉන්න location එක බලා ගන්න පුළුවන්. ඉතින් මේ අපි ඉන්න location එකත් එක්ක අපිට පුළුවන් අපිට ළඟම දන්සල් මොනවද තියෙන්නේ කියලා හොයාගන්න. ඔයා දන්සලක් හොයාගත්තට පස්සේ ඔයාට ඒක විස්තර බලන්න ඕන නම් ඔයාට කරන්න තියෙන්නේ ඔයා select කරගන්න දන්සල උඩ එකසරයක් touch කරගන්න එක. touch කරාට පස්සේ මෙන්න මේ වගේ load වෙලා මේ විදිහට අපිට මේ දන්සලේ විස්තර හැම එකක්ම අපිට බලා ගන්න පුළුවන්. මෙතන උඩින්ම දන්සල මොකද්ද කියලා බලා ගන්න පුළුවන්. ඒ වගේම ඊට යටින් අපිට බලා ගන්න පුළුවන් මේ දන්සල ගැන පොඩි විස්තරයක් තියෙනවා. ඒ වගේම ඊට යටින් වෙලාව කියන එක ඉස්සරහින් මේ දන්සල තියෙන වෙලාව අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම දිනේ අපිට බලා ගන්න පුළුවන් ඊට පහලින්. හරි ඉතින් මේ විදිහට අපි දන්සලක් තියෙන ලොකේෂන් එකක් සිලෙක්ට් කරගත්තට පස්සේ එතනට යන්නේ කොහොමද කියලාත් අපිට බලා ගන්න පුළුවන්. මෙන්න මේ navigation කියන ඔප්ෂන් එක උඩ ටච් කරලා මේක උඩ ටච් කරාට පස්සේ normal වගේ Google map එක තමයි open වෙන්නේ. open වුණාට පස්සේ මෙන්න මේ විදිහට ටිකක් වෙලා
ලෝඩ් වෙලා Google Map එකේ අපි ඉන්න ලොකේෂන් එකේ ඉඳලා අපි අර සිලෙක්ට් කරපු ලොකේෂන් එකට කොච්චර දුරද ඒකට යන පාර මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට අපිට පුළුවන් දන්සල තියෙන වෙලාවට මැප් එක බලාගෙන තියෙන ලොකේෂන් එකට යන්න. හරි, ඉතින් අපි ඊළඟට බලමු ඔයත් මේ විදිහට දන්සලක් වහන් කූරු එහෙම නැත්නම් භක්තිගීත තොරන් මෙන්න මේ වගේ දෙයක් ඔයත් කරනවා නම් ඔයාගේ ලොකේෂන් එක කොහොමද මේ විදිහට මැප් එකට ඇඩ් කරන්න කියලා ඒකට ඔයා Google Map එකෙන් අයින් වෙලා කලින් විදිහටම දන්සල් ඇප් එකේ මැප් එකට යන්න. ඒකට ගියාට පස්සේ යට වම් පැත්තේ අපිට බලා ගන්න පුළුවන් මේ වගේ ඇඩ් නිව් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. අපි කරන්න ඕනේ මෙන්න මේක උඩ ටච් කරන එක. ටච් කරාට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතෙන්ද අපි කරන්න ඕනේ අපේ දන්සලේ විස්තර ටික මෙතෙන්ට ඇඩ් කරගන්න එක. උඩින්ම මෙන්න මේ නම කියන එකෙන් අපිට පුළුවන් අපේ දන්සල මොකද්ද කියන එක සිලෙක්ට් කරගන්න. සිලෙක්ට් කරගත්තට පස්සේ ඊට යටින් අපිට පුළුවන් මෙන්න මේ දන්සල ගැන පොඩි විස්තරයක් ටයිප් කරගන්න. ඊටත් යටින් අපිට බලා ගන්න පුළුවන් වෙලාව කියන එක. මේ වෙලාව කියන එකෙන් අපිට පුළුවන් අපේ දන්සල පටන් ගන්න කියටද ඉවර වෙන්නේ කියටද කියලා මෙතනින් සිලෙක්ට් කරන්න. ඒකට වා මෙන්න මේක උඩ ටච් කරන්න. ටච් කරාට පස්සේ මෙන්න මේ විදිහට මුලින්ම එන්නේ අපේ දන්සල පටන් ගන්න වෙලාව සිලෙක්ට් කරන්න. මෙතෙන්දී වට පුළුවන් දන්සල පටන් ගන්න පැය ගන්න මිනිත්තු ගන්න ඒ වගේම උදේද රෑද කියලා මෙන්න මේ විදිහට AM PM වලින් තෝරගන්න. තෝරගත්තට පස්සේ මෙන්න මේ විදිහට වට පුළුවන් මේ පහල තියෙන ඕකේ කියන ඔප්ෂන් එක දෙන්න. ඒක දුන්නට පස්සේ ආපහු මෙන්න මේකම තමයි අපිට බලා ගන්න පුළුවන්න්නේ. ඉතින් මෙතෙන්දී අපිට සිලෙක්ට් කරන්න දෙන්නේ අපේ දන්සල ඉවර වෙන වෙලාව. මෙතනමුත් අපිට පුළුවන් දන්සල ඉවර වෙන පැය ගන්න මිනිත්තු ගන්න සිලෙක්ට් කරලා මෙන්න මේ විදිහට පහල තියෙන ඕකේ කියන ඔප්ෂන් එක දෙන්න. ඒක දුන්නට පස්සේ මෙන්න මේ විදිහට ඒ වෙලාව මෙන්න මෙතන අපිට ඇඩ් වෙලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඊට පහලින් දිනය කියලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. මේක උඩ ටච් කරලා අපිට පුළුවන් අපේ දන්සල තියෙන දවස සිලෙක්ට් කරගන්න. සිලෙක්ට් කරාට පස්සේ කලින් විදිහනම මේ විදිහට මේ දිනෙත් මෙතෙන්ට ඇඩ් වෙනවා. ඊට පහලින් අපිට බලා ගන්න පුළුවන් තිබෙන්නේ කියලා අපේ ලොකේෂන් එකේ, කියන්නේ අපේ දන්සල තියෙන ලොකේෂන් එක ඇඩ් කරන්න මේ විදිහට ඔප්ෂන් එකක් තියෙනවා. අපි කරන්න ඕනේ මෙන්න මේක උඩ ටච් කරන එක. ටච් කරාට පස්සේ මෙන්න මේ විදිහට මැප් එක තමයි ඕපන් වෙන්නේ. මෙතෙන්දි ඔයා කරන්න ඕනේ Google Map එකේ ඔයාගේ දන්සල තියෙන තැන හරියටම හොයාගන්න එක. හොයාගත්තට පස්සේ අන්න එතන ඔයා ටච් කරන්න. ටච් කරාට පස්සේ මෙන්න මේ විදිහට රතු පාට අයිකන් එකක් මේ විදිහට එනවා. ඊට පස්සේ මෙන්න මේ පහළ තියෙන සිලෙක්ට් කියන ඔප්ෂන් එක උඩ ටච් කරන්න. ටච් කරාට පස්සේ මෙන්න මේ විදිහට ඒ ලොකේෂන් එක මෙතෙන්ට ඇඩ් වෙනවා. හරි, ඉතින් මේ විස්තර ටික පුරව ගත්තට පස්සේ අපිට කරන්න තියෙන්නේ මේ පහළ තියෙන ඇඩ් කියන බටන් එක උඩ ටච් කරන එක. ටච් කරාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපි ඇඩ් කරපු තැනට මේ වගේ මැප් එකක අයිකන් එකක් බලා ගන්න පුළුවන්. හරි, ඉතින් මේ විදිහට තමයි අපේ දන්සලක් තියෙනවා නම් මේ මැප් එකට ඇඩ් කරගන්නේ. හරි, ඉතින් මොකක්ම හරි හේතුවක් මත ඔයාට ආයෙ මේක අයින් කරන්න ඕන වුණොත් ඔයාට කරන්න තියෙන්නේ මේක උඩ ටච් කරන එක. ටච් කරාට පස්සේ මෙන්න මේ වගේ ඩිලීට් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. මෙන්න මේක උඩ ටච් කරන්න. ටච් කරාට පස්සේ මෙන්න මේ විදිහට ආපහු ඩිලීට් කියලා ඔප්ෂන් එකක් එනවා. මෙතනින් මෙන්න මේ විදිහට ඩිලීට් කියන ඔප්ෂන් එක දෙන්න. ඒක දුන්නට පස්සේ ඔයා ඇඩ් කරපු ලොකේෂන් එක එතනින් ඩිලීට් වෙලා යනවා. හරි, ඉතින් මෙන්න මේ විදිහට තමයි ඔයාගේ දන්සලක් මෙන්න මේ ඇප් එකට ඇඩ් කරන්නේ. ඉතින් වීඩියෝ එක පටන් ගත්ත දෙකෝ වගේ දන්සල් විතරක් නෙමෙයි ඔයාට මේකෙන් බලන්න පුළුවන් ඒ වගේම ඇඩ් කරන්න පුළුවන් වෙන්නේ තොරන් පහන් කූඩු භක්ති ගීත පවා තියෙන තැන් ඔයාට බලා ගන්න පුළුවන්. ඒකට ඔයාට පුළුවන් මෙතනින් බැක් වෙන්න. බැක් වුණාට පස්සේ මෙන්න මෙතන ඔයාට බලා ගන්න පුළුවන් තොරන් පහන් කූඩු ඒ වගේම භක්ති ගීත කියලා මෙන්න මේ වගේ ටැප් එකකුත් තියෙනවා. ඔයාට කරන්න තියෙන්නේ ඔයාට ඕනේ ඔප්ෂන් එකක් ටච් කරන එක. ටච් කරාට පස්සේ කලින් විදිහටම මැප් එක ඕපන් වෙලා ඒවා තියෙන තැන් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ එකක් තියෙනවා නම් ඔයාට පුළුවන් මෙතනින් ඇඩ් කරගන්නත්. ඉතින් මෙන්න මේ ඇප් එකෙන් තමයි මුළු ලංකාවේම දන්සල් අපිට හොයාගන්න පුළුවන් වෙන්නේ. දන්සල් විතරක් නෙමෙයි තොරන් පහන් කූඩු භක්ති ගීත පවා අපිට මේ ඇප් එකෙන් මේ විදිහට හොයාගන්න පුළුවන්. මම හිතනවා ගොඩක් අයට වටින වීඩියෝයක් වෙන්න තිබ මේක. ඉස්සරහටත් ඔයාට මෙන්න මේ වගේ වටින ගොඩක් වීඩියෝස් මගේ channel එකේ බලා ගන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම පහල තියෙන subscribe button එක press කරලා දැම්ම channel එකත් එක්ක එකතු වෙන්න කියලා කියනවා. මේ විසක් මාසෙින්ද ඉස්සරහට free data offers උත් අපිට බලා ගන්න පුළුවන් මේ sim company වලින්. ඉතින් මේ දේවල් ගැන ආරංචි වෙච්ච ගමන් මම වීඩියෝ එකක් අරන් එනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න channel එක. හරි, ඉතින් මේ වගේ තවත් අලුත් තාක්ෂණික වීඩියෝ ගේන් ඉක්මනටම හම්බෙමු. මම ලක්ෂාන්.